සංගීතය කතාවේ අසේනිග හොඳම යාළුවා විදිහට සුදුම සුදු තරුණිය ඔබට මතක ඇති. ගොඩක් නිර්මාණවලට දායක වුණේ නැතත් ඇය සම්බන්ධ වුණ නිර්මාණ කිහිපය තුළින් ඇය රටේම ජනප්‍රිය වුණා. ඉතින් මේ සුරූපිනි තරුණිය තමයි නර්මදා ජයමහ ගැනයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. රංගනයට, ගායනයට සහ නිවේදනයටත් ඇය ගොඩක් දක්ෂ කෙනෙක්. ඊට අමතරව ට්‍රැවල් ගර්ල් වැඩසටහන ඔස්සේ නර්මදා පුංචි තිරයෙන් දකින්නට ලැබුණා. සමාජ මාධ්‍යවලින් ඇය පිළිබඳ ගොඩක් කතා කරන නිසා අපි හිතුවා නර්මදාගේ අලුත් විස්තර ටිකක් ඔබ වෙතගෙන එන්න. පසුගිය දිනක පුවත් සාකච්ඡාවකට එකතු වුණු ඇගේ අලුත් වැඩසටහන් කටයුතු ගැනත් කතා කටයුතු ගැනත් පවසලා තිබුණා. මම පුංචි කාලෙම ස්වාධීන රූපවාහිනියේ ළමා පුවත් කියන්න ආවා. එතනින් පසුව ළමා වැඩසටහන් කීපයක් එක්කම වැඩ කරගෙන ගියා. කොහොමත් මාව වැඩියෙන්ම ජනප්‍රිය වුණේ සංගීතයේ දෙලිසිටමේ අසීනිගේ යාළුවා විදිහටයි. ට්‍රැවල් ගර්ල් කියන වැඩසටහනත් කාලයක් මෙහෙයවුවේ මම. මං හිතන විදිහට කලාවේ විතරක් නෙවෙයි, ඕනම තැනක දිගටම රැඳිලා ඉන්න නම් උනන්දුව කැපවීම හා දක්ෂතාවය කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉන් පස්සේ ලස්සන කියන දේත් බලපානවා. ඒත් ලස්සන වුණත් නැතත් ගැලපෙන විදිහේ චරිතයක ඉස්සරහට යන පිරිස ඕන තරම් ඉන්නවා. හැම කෙනෙක්ටම තමන්ට කියලා ආවේනික වුණ දක්ෂතාවයක් තියෙනවා. ලස්සන කියන්නේ ඕනම කෙනෙක්ට ලැබෙන දෙයක්. කාන්තාවක් වුණාම ඇයට සුන්දරත්වය කියන දේ උපතින්ම ලැබෙනවා. මොකද ලස්සන කියන්නේ පිරිසිදුකම, පිළිවෙල, හැදියාව කියන දේවල් එක්ක එකතු වෙලා තියෙන දෙයක්. කොහොමත් සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් රූපය ගැන හිතනවා. මාව දකින අය වගේම ප්‍රේක්ෂකයන් පවාහල තියෙනවා සුදු උනේ ඉන්ජෙක්ෂන් ගහලද කියලා. එහෙම කිසිම දෙයක් අද වෙනකම් භාවිතා කරලා නැහැ. මං උපතින්ම ගොඩක් සුදුයි. අම්මයි තාත්තයි ටිකක් සුදුයි. මං තරම් නම් නැහැ. මාව ඉපදුන වෙලාවේ ඩොක්ටර්ස්ලා අපේ අම්මගෙන් අහලා තිබුණා මං වෙන රටක කෙනෙක්ගේ බබෙක්ද කියලා. මාව ඉපදුන වෙලාවේ ඩොක්ටර්ස්ලා අපේ අම්මගෙන් අහලා තිබුණා මං වෙන රටක කෙනෙකුගේ බබෙක්ද කියලා. එය අවසානයේ පවසා තිබුණේ.